ආයුබෝවන්. තවත් මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයේ වැඩසටහනක් සඳහා තවමත් අප රැඳී සිටින්නේ මේ නාරංවල මේ තා සුන්දර පරිසරයේ. අපේ නායක හඳුරන්ගේ පැවරුමෙන් තවදුරටත් මේ ස්ථානයේ සිට මහා සිංහලයේ බෞද්ධ ඉතිහාසයේ ඊළඟ වැඩසටහනක් පවත්වන්නට අපි උත්සාහ කරනවා. ගිය සතියේ වැඩසටහන මම හිතන්නේ අප අතර බොහෝ සාකච්ඡාවට භාජනය වෙන වැඩසටහනක් බවට පත් වුණා. මහාවංශයේ තරම් දීර්ඝ පරිච්ඡේදවලින් සාකච්ඡා නොකළාට ඉන් පසු ඉතිහාසයේ වෙනත් මූලාශ්‍ර සහ සමහර විට ජනශ්‍රුතික සමහර විට පුරාවිද්‍යාත්මක එහෙමත් නැත්නම් මේ සාංකල්පික මතිමතාන්තර කලා නිර්මාණ මේ නොයෙක් දේවල් හේතු කොටගෙන ඉතිහාසයේ සාකච්ඡා විෂයක් බවට පත් වෙනවා. ඒ නිසා මම කලාකාරයෙක් හිට මම හැමදාම කියන දේ තමයි ඉතිහාසයේ පවතින්නේ ඉතිහාසය නිසාම නොවේ. දැන් අපි ජුලියස් සීසර් ගැන, බ්‍රූටස් ගැන, මාර්ක් ඇන්තනි ගැන, කැසියස් ගැන, ක්ලියෝපැට්‍රා ගැන දැනගත්තේ අර රෝම ඉතිහාසය ලියාපු ජ්‍යෙෂ්ඨ ප්ලිනිගේ නැචුරලිස් හිස්ටෝරියා කියවලා නෙවෙයිනේ. ඒ නැචුරලිස් හිස්ටෝරිකා කියන කෘතිය අපි කාටවත් කියවන්න හම්බෙන්නේ නැහැ. ඒ කෘතිය කියවපුවම විලියම් ෂේක්ස්පියර්, ෂේක්ස්පියර්තුමා ජුලියස් සීසර් නැමැති නාටකයේ බිහි කරපුවම අන්න අර චරිත ටික සියල්ල ප්‍රකට වෙලා ජුලියස් සීසර් පිළිබඳවත්, ක්ලියෝපැට්‍රා පිළිබඳවත්, මාර්ක් ඇන්ටනිලා, බ්‍රූටස්ලා, කැසියස්ලා පිළිබඳ විශාල සාකච්ඡාවක් ලෝකෙ වටේ ඇති වුණා. ඒ නිසාම ඉතිහාසය මූලාශ්‍රයක්. ඒ ඉතිහාස මූලාශ්‍රය විද්‍යාර්ථියෙකුට විද්‍යාර්ථී සාකච්ඡාවකට මූලයක් සපයනවා වගේම කලාකරුවෙකුට දාර්ශනික චින්තනයක් සඳහා අනුමානයකටත් කිසියම් මූලාශ්‍රයක් සැපයනවා. ඒ හින්දා අපේ ඉතිහාසය, ලාංකේය ඉතිහාසය ඉතා ඈත ඉතිහාසයක සිටම ක්‍රිස්තු පූර්ව 544 සිටම ලිඛිත ඉතිහාසයක් සහිතව අපේ මහාවංශය මහානාම හාමුදුරු රචනා කරපු නිසා අපේ රටේ වර්තමානිකයන්ට ඕනෑතරම් තමන්ගේ විචාර ක්ෂේත්‍රය, නිර්මාණ ක්ෂේත්‍රය, සමාජ විද්‍යාත්මකව මේ මූලාශ්‍ර දෙස බලන්නට පුළුවන්. ගිය සතියේ අපේ වැඩසටහන නැරඹුවා නම් ඔබටත් එසේ සිතන්නට ඇති. අපි මෙවර එතැන් සිට ඉදිරියට සාකච්ඡා කරන්නට යන්නේ අනුලා දේවිය සහ ඇගේ වල්ලභයු කියලා මහාවංශයේ තියෙන පරිච්ඡේද. ඔය වලගම්බා රජුරුවන්ගෙන් පසු මහාචූලික මහාතිස්ස රජුරුවන්ට පසු චෝරනාග කෙනෙක් බලයට පත් වුණාම ඒ චෝරනාගගේ බිරිඳ ලෙස අනුරාධපුර මාලිගාවට එන අනුලා දේවිය, චෝරනාග, ඊට පස්සේ තිස්ස, ඉන් පසුව වටුකයා, නීලියා, දරකැටියා, සිවයා ආදී රජකමට සුදුසු නොවන බොහෝ අය රාජ්‍යත්වයට පත් කරමින් ඔවුන් සමග ලෝකාස්වාද රතියේ යෙදෙමින් බොහොම විෂම ගති ඇති කාන්තාවක් ලෙස රචනා කරන ලද පරිච්ඡේදයක් පහසු කරගෙන නිරන්තරයෙන් උන්වහන්සේගේ ඒ බොහෝම කාර්ය බහුල වෙහෙසකර ජීවිතයෙන් මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයේ කෙසේ හෝ සතිපතා පවත්වන්නට නියම කොටගෙන රාජ වෙනත් වෙනත් රට රාජ්‍ය සඳහා සංචාරය කරමින් මේ ආගමානුකූල සන්නිවේදන කටයුත්තේ නිමග්නව සිටින උන්වහන්සේ මේ වැඩසටහනට මේ ඉතිහාසයට දක්වන ගෞරවයට යලි ප්‍රතිගෞරව දක්වමින් අපි අදත් උන්වහන්සේව අපේ මූලාසනයට ආරාධනා කරනු ලැබුවා. ඒ නිසාම බෞද්ධ නාලිකාවේ සංකල්පධාරී හි සභාපති දුරන්දර, ශ්‍රී සම්බෝධී විහාරයේ විහාරාධිපති තැන්පත් ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ධර්මාගම කුසලධම්ම නායක හාමුදුරන් බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව මේ මණ්ඩපෙට පිළිගනු ලබන ගමන් අපේ ඉතිහාස විෂය අනාදිමත් කාලයක් පුරා තවදුරටත් ඉදිරියට පවත්වන්නට තමන්ගේ නිස්සරණාභ්‍යාසයෙන්ම වෙහෙස මහන්සි වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉතිහාසයේ සහ පුරාවිද්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමිය, වර්තමාන මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම් ධූරය ඔබ වන මහාචාර්ය මාලනී ඇඳගම ගුරුතුමිය, බොහෝ අය මේ වැඩසටහනට අදාළව ඔබ වහන්සේ ගැන සාකච්ඡා කරනවා. එනිසා ඒ ඔවුන්ගේ මතිමතාන්තර තමයි මම සත්‍යපතා ඉදිරිපත් කරන්නේ. හැම කෙනෙක්ගේම හිතේ විශාල ආදරයක්, ගෞරවයක් ඔබ වහන්සේ කෙරේ රඳනවා අපේ හාමුදුරනේ. මේ ඉතිහාස විෂය සාකච්ඡා කරන්නට සජීවී වැඩසටහනක් මේ අපේ විද්‍යාර්ථීන්ට පැමිණ ඉතිහාසය අනුපිළිවෙලින් සාකච්ඡා කරන්නට වැඩසටහනක් මේ විද්‍යුත් කියන දියුණු සන්නිවේදන මාධ්‍ය තුළ ගොඩනැගීම වෙනුවෙන්. ඒ නිසාමයි අපි ඔබ වහන්සේගෙන් අදත් අපේ වැඩසටහනේ ආරම්භය
ප්‍රාර්ථනා කරන්නේ අනුලා බිසවට පසු ලංකාවේ රාජ්‍යත්වය පිළිබඳ මහා විහාරවාසී මහානාම හාමුදුරුවන් ක්‍රිස්තු වර්ෂ 5 වැනි ශතවර්ෂයේ පාලි භාෂිතව රචනා කරන ලද මහා වංශය අද අපි සංස්කරණය කොටගෙන සිංහල භාෂාවට අපි අද භාවිතා කරන ඒ මහා වංශය හරහා මේ පරිච්ඡේදය අපට දේශනා කරන්න කියලා අපි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. මහා වංශයේ සඳහන් වෙන ආකාරයට අනුලා දේවිය කියන ඒ තැනැත්තිය යපකීර්තියක් තිබුණු කෙනෙකුන් වත් බොහෝ දෙනෙක් ලවා රාජ්‍යය කරවමින් අවසානයේදී ඇයද රාජ්‍යත්වයට පත්වෙමින් අනුලා දේවිය රජකම් කළා. මේ විදිහට රජකම් කරන කාලයේදී සඳහන් වෙනවා මහා වංශයේහි අර වලගම්බා රජතුමාගේ දරුවන් අතර මහාචූල මහාතිස්ස කියන රජතුමාගේ දෙවෙනි පුත්‍රයා තමයි මහා වංශයේ සඳහන් වෙන්නේ මුකලන් තිස්ස කියලා. මේ මුකලන් තිස්ස කුමාරයා අනුලා දේවිය රාජ්‍යය කරන කාලේ පලා ගිහිල්ලා අප්‍රසිද්ධව පැමිදිදම් මහනදම් පිරුවා. මේ මහනදම් පුරලා ඉන් නිසි කලට පැමුණුනහම මේ මකලන් තිස්ස කුමාරයා උපවේදි වෙලා නැවත පැමිණිලා මේ අනුලා දේවිය මරණුවට පත් කරලා රාජ්‍යය ලබා ගන්නවා. රාජ්‍යය ලබාගෙන මේ මුකලන් තිස්ස කුමාරයා ඉන් පස්සේ අවුරුදු 220ක් රාජ්‍යය කරනවා. මහා වංශයේ එහෙම සඳහන් වෙනවා. එහෙම රාජ්‍යය කරලා මේ රජතුමාගෙන් බොහෝ ශාසනික කටයුතු සිද්ධ වෙනවා. මෙතුමා තමයි සෑගිරියේ පොහොයගේ හදලා සකස් කරලා මහා සංඝයාට පූජා කරන්නට යෙදුනේ. ඒ වගේම එතුමා විසින් ගල් සෑයක් සකසූ බැඳ වූ බව සඳහන් කරනවා මහා වංශයේ. ඒ වගේම සෑගිරිගල බෝධියද පිහිට වූ බව, ඒ වගේම අතුරුගම තෙලගාගම විහාරස්ථාන කර වූ බව, එම ඒ වගේම වර්ණක නම් මහා මෙල ඇලද අමද්‍රාංග මහවැව ආදී වැව් රාශියක්ද මේ රජතුමා විසින් කර වූ බව සඳහන් වෙනවා. ඉතින් මේ මකලන් තිස්ස මහරජතුමා ඔය විදිහට ශාසනික වැඩ සිදු කරමින් වැව් අමුණු බන්ධවමින් රටේ දියුණුවට අදාළ කටයුතු බොහෝමයක්ම සිද්ධ කරලා තිබෙනවා. ඉතින් මෙතන සඳහන් වෙනවා එතුමා මහා වස්තුව කියන එක, ඒ වගේම පත්මස්වර නම් උයනක්ද කර වූ බව, ඒ වගේ මේ රජතුමාගේ මෞබිසව මෙහෙණියක්ව අවසාන කාලේ මෙහෙණි සස්නට ඇතුළු පැවිදි වෙලා වාසය කරලා තියෙනවා. ඒ නිසා මේ මෞබිසව වෙනුවෙන් එතුමා විශේෂ මෙහෙණි අරමග්ද කර වූ බව, මෞ මෙහෙණින් වහන්සේට වැඩවාසය කරන්නට දන්ත කියන නමින් මෙහෙණවරක් දන්ත සෝදන නම් මෙහෙණවරක් කර වූ බවත් සඳහන් වෙනවා. එතකොට මේ මහා මුකලන් රජතුමා අර අනුලා දේවියගෙන් පස්සේ රාජ්‍යයට පත් වෙලා රාජ්‍යත්වයේ ලබාගෙන ශාසනික බොහෝ කටයුතු කරමින් ඒ වගේම රට දියුණු පමුණු කරමින් වැව් අමුණු බන්ධවමින් ඒ වගේම තමන්ගේ මෑණියන් වහන්සේ වෙනුවෙන් පවා මෙහෙණවර කරවමින් ඒ විදිහේ කටයුතු කරපු රජ කෙනෙක් වශයෙන් තමයි මේ මහා වංශේ අනුලා දේවියට පසුව රාජ්‍යත්වයට පත්වන මේ මකලන් තිස්ස රජතුමා පිළිබඳව සඳහන් වන්නේ. එම අපේ නායක හඳුරන්නේ දැන් අපේ මහාචාර්යතුමා
මකලන්තිස්ස කූටකන්නතිස්ස ලෙසත් සමහර කෘතින්වල සඳහන් වෙන උන්වහන්සේ ඒ රජුරෝ ගැන. දැන් මේ මගේ නාටකයේ මේත් හොඳ චරිතයක්නේ අපේ මහාචාර්යතුමා හිතලා බලන්න නේ. ඒ කියන්නේ මීට පෙර හිටපු රජුරුවන්ගේ, ඒ කියන්නේ චෝරනාගට පෙර හිටපු රජුරුවන්ගේ පුත්‍රයා නේ. ඒ කියන්නේ මහාචූලික මහාතිස්ස නමින් ඉතාම ශ්‍රද්ධාවන්තව බුදු බණ අසමින් ස්වාමීන් වහන්සේලා සමග ඉතා සමීපව වැඩ කරමින් හිටපු රජුරුවන්ගේ පුත්‍රයා තමයි මේ නැවත පැමිණෙන්නේ. එතකොට එතුමන් පැමිණෙන්නේ මේ රාජ්‍ය මේ අනුලා බිසවගේ මේ රාජ්‍ය කාලය තුළ මහනකමේ ඉඳලා. දැන් මේ ඔය මහනකම එහෙම නැත්නම් චීවරය එහෙම නැත්නම් සංඝ සමාජය ලංකාවේ රාජ්‍යත්වය නිෂ්පාදනය කරන්නට බොහොම වෙහෙස වෙලා තියෙනවා. අපි දන්නා මීට පෙරත් දැන් මීට පසු අපිට හැම වෙන ධාතුසේන රජුරු සිවුරේ ඉඳලා සිවුරලු කෙනෙක් හැටියට තමයි රාජ්‍යත්වය වෙනුවෙන් සිවුරත් එක්ක ලිසාල සම්බන්ධයක් පවත්වනවා. මෙන්න මේ කාල පරිච්ඡේදයත් අපි හැම සමාජ විද්‍යාත්මකව ගත්තොතින් මේ මකලන්තිස්ස එහෙම නැත්නම් කූටකන්නතිස්ස ගැන අපිට කතා කරන්න තියෙනවා නේද? ඔව්, ඇත්තටම ඔබතුමා සඳහන් කරපු ආකාරයට සංඝ සමාජයේ භික්ෂු සංස්ථාව සහ රාජ්‍ය සංස්ථාව අතර තිබුණු සමීප සම්බන්ධතාවයට හොඳම උදාහරණයක් තමයි මේ කූටකන්න තිස්ස රජතුමාගේ රාජ්‍ය ප්‍රාප්තිය සහ පසුව සඳහන් කරපු ධාතුසේන කුමාරයාගේ රාජ්‍ය ප්‍රාප්තිය. මහාචෝලිය මහාතිස්ස රජතුමාගේ පළවෙනි පුත්‍රයා තිස්ස අනුලා විසින් ඔහු මරා දමන ලද බවක් තමයි පේන්නේ. ඒ නිසාම ඒ ඇති වුණු වටපිටාවත් එක්ක රජ පෙළපතට උරුමකම් කියන සුදුසු සියලු දෙනාටම යම් අභියෝගයක් එල්ල වෙන්නට ඇති. ඒ නිසාම මේ කූටකන්න තිස්ස, මෙයාගේ නම තිස්ස කූටකන්න කියලා විශේෂණයක් එවනවා. සමහරට ඔහුගේ කන්වල තිබුණු ස්වරූපය අනුව ඒ නම පටබැඳෙන්නට ඇති. ඉතින් එකම දේ, අනුලාගේ ග්‍රහණයෙන් මිදීමට නම් භික්ෂු සංස්ථාවට ඇතුළත් වීම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු භික්ෂුවක් වශයෙන් පැවිද්දෙක් වශයෙන් කාලයක් ගත කරලා නිසි අවස්ථාව එළඹුණාට පස්සේ සිවුර හැර දමලා ඇවිල්ලා අනුලා මරා දමලා රජු බවට පත් වෙනවා. අනුලා ආදාහනය කළ බවත් සඳහන් වෙන වංශ කතාවේ ඉදිරියට. රාජ්‍ය සංස්ථාව ආරක්ෂා කර ගැනීම, රාජ්‍ය සංස්ථාව නිසිමඟට යොමු කිරීම භික්ෂු සංස්ථාවේ නැත්නම් සංඝ සමාජයේ වගකීමක් හැටියට තමයි සැලකුණේ. අපි අර මුල්ම අවස්ථාවකදීත් කතා කළා මේ දුටුගැමුණු කුමාරයා සහ තිස්ස කුමාරයා අතර ඇති වුණු ගැටුමේදී මේ භික්ෂුන් වහන්සේලා අතින් සිදුවුණු අතපසු වීමක් ගැන උන්වහන්සේලා කීවේ මේ අපේ වැරද්දක්, අපි මේ වැරද්දට අපිම දඬුවම් පමුණුවා ගන්නවා කියන කතාවක්. රාජ සංගස්ස දෝෂේසෝ සංඝෝ දණ්ඩං කරිස්සති කියලා තමයි අනුරාධපුරයට ගමන් කරපු හමුදාවේ ඉදිරිපස භික්ෂූන් වහන්සේලා 500 නමක් වැඩම කළේ. එතකොට ඒ කාලේ ඉඳලම රාජ්‍ය පාලනය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම, ධාර්මික රාජ්‍ය පාලනය, ජනහිතකාමී රාජ්‍ය පාලනය සඳහා භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීම තිබුණා. නමුත් ඇතැම් අවස්ථාවල ඔය චෝරනාග වගේ කෙනෙක්, අනුලා වගේ කෙනෙක් බලයට පත් වුණාට පස්සේ මේ සම්මත ක්‍රමවේදය උල්ලංඝනය වෙලා බිඳ වැටිලා බරපතල වෙනස්කම් ඇති වුණු අවස්ථා තියෙනවා. නමුත් ඒත් එක්කම විහාරයේ මැදිහත් වීමෙන් තමයි නැවත යහපාලනය ස්ථාපිත වුණේ. මේ යහපාලනය කියන වචනේත් ප්‍රශ්නයක් තියෙනවනේ. යහපාලනය කියනකොට මේ සමහරලාට වචනවල වටිනාකම් අහිමි වෙනවනේ භාවිතාවන් එක්ක. එහෙම නෙමෙයි, යහපාලනය කියන වචනේ නියම අර්ථය සැබෑ යහපාලනය ස්ථාපිත කිරීමේ වගකීම භික්ෂුන් වහන්සේලා තමයි බාරගත්තේ. ඒ නිසා රාජ්‍යයේ උරුමකාරය අනාගතයේ බුදු සමය සහ රට, ඒ කියන්නේ ලෝක සාසන කියන දෙක, රජෙක් සිංහාසනයට පත් වෙන්නේ ලෝක සාසනය ආරක්ෂා කරන්න. ලෝක කියලා කියන්නේ ලෞකික ක්‍රියාකාරකම්, ජනතාවගේ කෘෂිකර්මාන්තයේ නගා සිටුවීම, ආර්ථික කර්මාන්තයේ සියල්ල. සාසන කියලා කියන්නේ බුදු දහම සංවර්ධනය කිරීම තුළින් ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම. මේ දෙක තමයි රජකුගේ වගකීම. එතකොට මේ වගකීම ඉෂ්ට නොවනවා නම් ඊට සුදුස්සෙක් නිර්මාණය කරලා, සුදුස්සෙක් ආරක්ෂා කරලා සමාජගත කිරීම, සමාජයට බාර දීම විහාරස්ථානයේ වගකීම හැටියට සැලකුවා. නම් සඳහන් නොවන මහතෙරුන් වහන්සේලා මේ
රජකුමාරයා අරගෙන මහාන කරගෙන ඔහු ආරක්ෂා කළා. හැබැයි ආරක්ෂා කළේ අනාගතයේ මහතෙර නමක් නිර්මාණය කර ගැනීමේ වුවමනාව සඳහා නෙමෙයි, ඒ සඳහා සුදුසු ඕන තරම් ඉඳ ඇති රාජ්‍යයට සුදුසුෙක් ලැබෙන කලාතුරකින්. ඒ නිසා මේ කුමාරයා මහාන කරගෙන පැවිදි කරගෙන ඔහුට අවශ්‍ය කරන ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න ඇති නම් සඳහන් නොවන භික්ෂූන් වහන්සේලා විසින්. උන්වහන්සේලාගේ නමක් නෑ, නමුත් රට යහමගට ගැනීම සඳහා සුදුසු පාලකයෙක් නිර්මාණය කිරීමේ මහා වගකීම උන්වහන්සේලා බාරගත්තා. බාර අරගෙන එහෙම නිර්මාණය කළා. ඉතින් ඒ නිසා තමයි මේ කූට කන්නතිස්ස කුමාරයා පැවිද්දෙක් හැටියට ඉඳලා, භික්ෂූන් වහන්සේ නමක් හැටියට ඉඳලා පැවිදි ජීවිතයක් ගත කරලා සිවුර අත්තරලා ඉන්නේ රාජ්‍ය පාලනය බාර ගැනීම සඳහා. ඉතින් සිවුර අත්තරලා ඇවිල්ලා රාජ්‍ය පාලනය බාරගත්ත විතරක් නෙමෙයි, අර මහාචූලිය මහාතිස්ස රජුරුවන්ගේ කාලේ ආරම්භ කරලා අඩපණ වෙලා නතර වෙලා තිබුණු, අවුරුදු 50කට ආසන්න කාලයක් නතර වෙලා තිබුණු බුද්ධ ශාසනයේ සංවර්ධන කටයුතු සහ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා දායක වෙන්නේ. ඒ නිසා තමයි සෑගිරියෙහි බොහෝ ආගමික ගොඩනැගිලි දැන් උපෝසථාගාරයක් ඉදිකලා කියන එක උපෝසථාගාරය ශාසනයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යම ගොඩනැගිල්ලක්. ඊළඟට ශිලාචේතිය ශෛලමය ස්තූපයක් ඉදි කිරීම සහ බෝධි රෝපණය මේ වගේ කටයුතු වගේම අපේ හාමුදුරුව සඳහන් කළ ආකාරයට වෙහෙර විහාර වගේම වැව්වමුණු ඉදිකිරීමේ කටයුත්තටත් මෙතුමා දායක වෙලා තිබෙනවා. දැන් මේ කෝට කන්නතිස්ස රාජ්‍ය ප්‍රාප්තියම මේ රටේ බුදු සමය සහ දේශපාලන සංස්ථාව අතර තිබුණු බැඳීමේ, එහෙම නැත්නම් එකිනෙකා අතර තිබුණු අන්‍යෝන්‍ය වගකීමේ ඵලය, ඒ වගකීමේ ස්වરૂපය, ඒ වගකීම ඉෂ්ට කිරීම සඳහා භික්ෂු සංස්ථාව මෙදිහත් වුණේ යම්සේද, භික්ෂු සංස්ථාවේ අභිවෘද්ධිය උදෙසා දේශපාලන සංස්ථාව මෙදිහත් වුණු ආකාරය තමයි මේ ප්‍රකාශ වෙන්නේ. නිසා ලංකාවේ රාජ්‍ය පාලනය කියලා කියන්නේ හුදු පාලකයෙක් ඇවිල්ලා රජය ගෙන යන එක විතරක් නෙමෙයි, භික්ෂු සංස්ථාව මගින් නියෝජනය කළ හර පද්ධතීන්, සාරධර්ම, මානව සංවර්ධනය, මානව ප්‍රගමණය, මේ සියල්ලේ උන්නතිය උදෙසා දේශපාලන මැදිහත් වීම. නිසා භික්ෂූන් වහන්සේලා හැම වෙලාවෙම දේශපාලන නායකත්වය හරිමගට ගන්න, එහෙම නැත්නම් නිවැරදි දේශපාලන නායකත්වයක් නිර්මාණය කරන්න දායක වුණා. ඒ විදිහටපත් වුණු රජවරු පාලකයෝ බුදු සසුනට අනුග්‍රහය දක්වමින් ලෝක ශාසනය සංරක්ෂණය කළා. මේ සිද්ධිය ඇතුලේ තියෙන්නේ ඔය කියන මහා ගැඹුරු කාරණය. එක අතකින් ගැඹුරු කියලා කියන්නත් පුළුවන්, කෙනෙකුට සරල වෙන්නත් පුළුවන්. නමුත් ලංකාවේ බුද්ධ ශාසනය සහ දේශපාලන සංස්ථාව අතර තිබුණු අවියෝජනීය සම්බන්ධතාවයේ ගහට පොත්තත් පොත්තට ගහත් වගේ අවියෝජනීය සම්බන්ධතාවක් තිබුණේ, මේ දෙකෙන් එකකටවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ, මේ දෙක සමාන්තරව යන්න ඕනේ, ඒ සමාන්තරව යා යුතු බව අවධාරණය කරන තවත් එක නිදර්ශනයක්, එක උදාහරණයක් තමයි මේ අවස්ථාව අපට ඓතිහාසික ඇසින් දකින්න ලැබෙන්නේ. එහෙමයි මහාචාර්යතුමනි, තාම වැදගත් කාරණා කීපයක් ඔබතුමන් අවධාරණය කළා, අපිට ඉස්සරහට සාකච්ඡා කරගෙන යන්න අපේ මහාචාර්යතුමිය ඒක තව පළල් කරයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ දැන් ලංකාවේ අතීත දේශපාලනයේ කිසියම් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වූ ඕනෑම මොහොතක භික්ෂූන් වහන්සේ ප්‍රාදුර්භූත වෙනවා. ඊළඟ රාජ්‍යත්වය නිරවුල් කිරීමට, නිවැරදි කිරීමට භික්ෂූන් වහන්සේගේ මැදිහත්කම අතිශයින්ම දායක වෙනවා. මෙතනදී තව එක චරිතයක් අපට පෙනෙනවා. දැන් මේ මකලන්තිස්ස, එහෙම නැත්නම් මේ කූටකන්නතිස්ස රජුරන්ගෙන් පසු එතුමියගේ මෞතුමිය මෙහෙණින් වහන්සේ නමක් ලෙස අපිට පෙනෙනවා. එතකොට දැන් මේ විහාර මහා දේවිය ගැමණු කුමාරයා බිහි කරලා අවසානයේ මේ එතුමියගේ අවසානයත් අපි දැන් මේ අවසාන කාලයත් මේ අවසාන කාලයත් අපි සංසන්දනය කළොත්, ඒත් එක්කම දැන් මේ සමාජය තුළ තියෙන දුර්භීක්ෂය, භීෂණය මේ සියල්ල මැද්දේ කොහොම හරි මේ භික්ෂූන් වහන්සේලා තමන්ට අවශ්‍ය කරන තැන එනකම් ස්පාසුවෙන් සිටින බව, අවසානයේ කොහොම තමන්ගේ මැදිහත්කමින් මේ රාජ්‍යත්වය අපහු නිරවුල් කරන බව තමයි මේක දැනෙන්නේ. මහාචාර්යතුමීට මේ කතා ප්‍රවෘත්තිය සහ මේ අවස්ථාව අලලා ඔබතුමියගේ පැහැදිලි කිරීමට අමතරව මම මේ යෝජනාවක් කරන්නේ මේ මැදිහත් කරගෙන ඒ පැහැදිලි කිරීම කරන්න කියලා. දැන් අපි බැලුවහම දැන් මෙතන පැහැදිලිවම පේන කාරණේ තමයි අපේ ඉතිහාසයේ මුල ඉඳලම දැන් අර මහාචාර්යතුමා කිව්ව විදිහට මේ බුද්ධ ශාසනයයි භික්ෂූන් වහන්සේලා
අපේ රජවරු මේ අය අතර තිබුණු අපි කලින් සාකච්ඡා කර විදිහට මේ අය අතර තිබුණු දැඩි සම්බන්ධතාවයේ ඍජු සම්බන්ධතාවයේ එතකොට භික්ෂු බුද්ධ ශාසනය ආරක්ෂාව සඳහා ඒක පවත්වා ගැනීම සඳහා රජවරු දායක වුණා වගේම රජවරුන්ගේ මේ රටේ පාලනය කිව්වම මේ දේශපාලන විතරක් නෙවෙයි දේශපාලන වශයෙන් සමාජ ආර්ථික සංස්කෘතිකම වශයෙන් ඒ රටේ තියෙන අපේ රටේ සංස්කෘතිය සભ્યත්ව ගොඩනගලා ඉදිරියට ගෙන යාම සඳහා භික්ෂුන් වහන්සේලාගේ අපමණ දායකත්වයක් තිබුණා. ඒ දායකත්වය දැන් අපි දැක්ක මේ නිදර්ශන වශයෙන් අපි සාකච්ඡා කරා කීප අවස්ථාවකම දුටුගැමුණු රජුරන්ගේ අවස්ථාවේදී විදේශාධිපත්‍යයට අපේ රට යටත් වෙලා තිබුණා. ඒ විදේශාධිපත්‍යයට යටත් වෙලා ඉන්න අවස්ථාවේදී ඒ සඳහා භික්ෂුන් වහන්සේ කාවන්තිස්ස රජුරන්ගේ කාලේ ඉඳලම භික්ෂුන් වහන්සේලා කාවන්තිස්ස රජුත් එක්කතු වෙලා මේකට විධිවිධාන යොදලා දුටුගැමුණු රජුරුවන්ගේ ආක්‍රමණ ඒ ගමන් මගේ පෙරටුවට ගිහිල්ලා පෙරමුණේම ගිහිල්ලා ඒ රට බේරාගන්න ඒ අවස්ථාව විදේශාධිපත්‍යයෙන් බේරගන්න මේක මේ අද විස්තර කරන්න සමහර අය උත්සාහ කරන විදිහට කිසිම ජාති ભેදවාදයක් නෙමෙයි අපේ රට විදේශාධිපත්‍යයෙන් මුදවා ගන්න භික්ෂුන් වහන්සේලා රජුරුවත් එක්ක පෙරමුණ ගත්තා පෙරමුණේ ගියේ භික්ෂුන් වහන්සේලා ඒ වගේම තමයි මේ විශේෂයෙන් මව්වරු ඒ කියන්නේ රජුරුවන්ගේ මව හැම වෙලේම ඔය කියන නිදසුන් ගත්තාම ඒ හැම වෙලාවකම අම්මා ඉඳලා දිනනවා රජුරුව ළඟ. එතකොට විහාර මහදේවිය ඒ වගේ. ඒ විදිහටම දැන් මේ වෙනකොට මේ කාන්තාවක් තමයි මේ අනුලබිසව ඒ වුණාට ඒ රට ඒ විනාශයෙන් විනාශය චෝරනාග රජුරුවන්ගේ පාලන අවුරුදු 12ක් විතර ඒ කාලයත් තුලත් ඊට පස්සේ මේ අනුලා බිසවගේ රාජ්‍ය පාලන කාලයත් රට විනාශයෙන් විනාශයටම ගිය කාලයක්. ඒ නිසා මේ රට ගොඩ ගන්නට නම් එතකොට හිටියේ දැන් කවුරුත් රජපෞල කෙනෙක් නොහිටපු තරම්. ඒ කියන්නේ කාටවත් ඉදිරියට එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා දැන් ආයෙමත් භික්ෂුන් වහන්සේලාට අර විදේශාධිපත්‍යයේ රට ගොඩ ගන්න සිද්ධ වුණාට වඩා භයානක තත්ත්වයක් උද්ගත වෙලා තිබුණු වෙලාවේ භික්ෂුන් වහන්සේලා මැදිහත් වෙලා රාජ්‍ය උරුමේ තිබුණු කූටකනතිස්ස කුමාරයා මහාන කරගෙන නැත්නම් එයත් මරණ තත්ත්වෙට හිටියේ ඒ නිසා මහාන කරගෙන මේ රට බේරගන්නට කටයුතු කරා. ඒ නිසා අපේ රටේ මේ ඕනෑම රටක සભ્યත්වය ඒ රටේ සංස්කෘතිය හැඩ ගැහින්නේ ආගමත් එක්කම තමයි. කියන්නේ මේ අද ලෝකයේ ඕන රටක් කරගෙනලුත් එහෙම තමයි. එතකොට ඒ විදිහට බලනකොට අපේ රටේ මේ දේශපාලනය, සමාජය, ආර්ථිකය කියන හැම ක්ෂේත්‍රයකම ඒ කියන්නේ එකට ගත්තොත් සભ્યත්වය හැඩ ගැහිලා තියෙන්නේ ආගමත් එක්කමයි. බුද්ධ ආගමත් එක්කමයි. ඒ නිසා බුද්ධ ආගමයි පාලනයයි අතර බුද්ධ භික්ෂුන් වහන්සේලායි රාජ්‍ය පාලකයෝ අතර අපේ රටේ අනිවාර්යයෙන්ම ඒ තියෙන සම්බන්ධතාවය ගොඩගැන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් රට ගොඩ නැගීමක් වෙන්නෙම නැහැ. ඒ තත්ත්වය ඒ වෙනකොට ඒ ඊටාම වැදගත් තීරණාත්මක අවස්ථාවක් තමයි ඉතිහාසයේ මේ කූටකන්තිස්ස රජුරෝ මහාන කරගෙන ඉඳලා අවස්ථාව බලලා එළියට එවලා සිවුරු ඇරලා එළියට එවලා අනුලා බිසව මරලා දාන්න වැඩ සංවිධානය කරලා ඒ කියන්නේ ඒ එයින් මෙහා ගැළවීමක් තිබුණේ නැහැ ඒ වෙලාවේ ඒ තිබුණු ඒ කරගෙන ගිය වැඩ පිළිවෙල අනුව ඒ පරාජය කරලා විනාශයට පත් කරලා රට ගොඩ ගන්නව ඇරෙන්න කරන්න දෙයක් තිබුණේ නැහැ නිසා මේ ඒ රට ගොඩනගා ගන්නට පස්සේ නැවත ඉදිරියට අපිට හම්බ වෙනවා ඉදිරියට එන රජවරුන්ට සිද්ධ වෙනවා ඉදිරියට තව ගොඩක් ආරවුල් එනවා රාජ වංශ අතර පවා මේ ආරවුලක් ඇති වෙනවා ඇති වෙලා වෙන තව මේ රජ පරම්පරාව ඉවරලා බොහොම ළඟදිම අලුත් රජ පරම්පරාවක් රජ බවටත් පත් වෙනවා ඉතින් මේක අපේ ඉතිහාසයේ මේ ඉතා තීරණාත්මක අවස්ථාවක් මේ සංස්කෘතිය අපේ සભ્યත්වය බිඳ වැටෙන්නේ නැතුවඳ ඒක අඛණ්ඩව ඉදිරියට ගෙන යන්න භික්ෂුන් වහන්සේලා මැදිහත් වුණු තත්වයක් විදිහට තමයි මෙතන දකින්නේ. භික්ෂුන් වහන්සේගේ රාජ්‍ය මැදිහත්කම ඉතාම සුබවාදීව මේ රටේ ආර්ථිකය දේශපාලනය නිවැරදි එල්ලයක් කරා ගෙන ගියා කියන කාරණාව මුළු ඉතිහාසයේ පුරාම මහවංශයේ පුරාම අපිට ඕනෑතරම් සාක්ෂි සාධක තිබෙනවා. ඒත් සමගම තවත් එක් කාරණාවක් මේ සඳහා බලවත් වෙනවා වැදගත් වෙනවා.
මට ඒක අපේ නායක හාමුදුරන්ගෙන් ඒ කාරණාව විමසන්නට ඕන. හැබැයි ඊට පෙර කාලය ඇවිත් තිබෙනවා ප්‍රධාන පාලක මැදිරියට ගොඩවදී එන්න. අපි සාකච්ඡා කරමින් ඉන්නේ බොහොම වටිනා කියන මාතෘකාවක්. එකක් තමයි දැන් දුර්භීක්ෂ සමයක් දේශපාලනික වශයෙන් දුර්භීක්ෂය දේශපාලනික අවුල් වියවුල් දේශපාලනිකව රටට හානි පැමිණීම් කඩා වැටීම් එහෙම දුර්භීක්ෂ එහෙම අයාලේ ගිය වකවානුවක් ලෙසනේ දැන් ඔය බලගම්බ රජුරන්ගෙන් පස්සේ මහා චූලික මහතිස්ස රජුරන්ගෙන් පස්සේ චෝරනාගගේ සිට ආරම්භ කරන කාල පරිච්ඡේදය බොහෝ ඉතිහාසය තුළ සඳහන් වෙන්නේ මේ රටේ විශාල වියවුල් සිද්ධ වෙච්ච කාල වකවානුවක් ලෙස මේ කාන්තාවක් රාජිනියක් බවට පත් වුණා කියන කාරණාව නෙමෙයි ඇය මේ රාජ්‍යත්වයේ දේශපාලන මේ විසමාචාර බොහොමයක් මැද්දේ මහා කලබලකාරී වාතාවරණයක් යටතේ බීම සමයක රට පාලනය කළ නිසා රටේ සංවර්ධනය ආර්ථිකය සදාචාරය සංස්කෘතිය බොහොම පිරිහෙන්නට ඇතිනේ අන්න එහෙම කාලයක යලිත් අපිට මකලන්තිස්ස කුමාරයා රාජ්‍යත්වයට පත් වෙන්නේ ස්වාමින් වහන්සේලාගේ අනුග්‍රහයෙන් මේ අනුලා දේවියගේ විෂම කාල පරිච්ඡේදය තුළ මහචූලික මහතිස්ස රජුරන්ගේ ඊළඟ රාජ්‍ය උරුමකාර මේ මකලන්තිස්ස නැත කූටකනතිස්ස කුමාරයාව සිවුරේ රඳවාගෙන බොහොම පරිස්සම් කරගෙන ස්වාමින් වහන්සේ නමක් ලෙස කාලය ගතකොට නිවැරදි තැන එළබෙද්දි සිවුර හැර මේ කුමාරයා යලිත් රාජ්‍යත්වයට පත් වෙනවා. මේ බඳු අවස්ථාවල් බොහොමයක් අපේ ඉතිහාසයේ තව ඉදිරියටත් මීට පෙරත් තිබිච්ච බව තමයි අපේ මහාචාර්ය රණන් කළේ. මට අපේ නායක හාමුදුරන්ටගෙන් අහන්න තියෙන්නේ දැන් භික්ෂූන් වහන්සේ නිරන්තරයෙන්ම රාජ්‍ය දේශපාලනයේ නිවැරදි කිරීම සඳහා මැදිහත් වුණේ විශාල පෞරුෂයක් සහිතව. මේ භික්ෂූන් වහන්සේ රාජ්‍ය උරුමය පතාගෙන හෝ දේශපාලනික බලය ලබා ගන්නට හෝ නොවේ දේශපාලනයට මැදිහත් වුණේ උපදේශකත්වය සඳහා රට නිවැරදි කිරීම සඳහා. එහෙම පෞරුෂයක් දරා ගන්නට අපේ නායක හාමුදුරනේ භික්ෂූන් වහන්සේත් තමන්ගේ ශාසනයේ තිබිච්ච බොහෝ වියවුල් සංසිඳුවා ගත්තා. ඒ කියන්නේ දුස්සීල භික්ෂූන් ඒ කාලේ නොහිටියා නොවේ. දුස්සීල භික්ෂූන් සිවුරු හැරෙව්වා. සාම සාමාග්‍රීන්, ශාසනික සුද්ධීන්, ධර්ම සංගායනා වගේ දේවල් පවත්වමින් ධර්මය සහ සංඝ සමාජයේ නිවැරදි කරගනිමින් මේ දේශපාලනයට මැදිහත් වුණේ. අදට මේක ඊට වඩා වෙනස් බලපාන. ඒ නිසා මෙන්න මේ සාම සාමාග්‍රීන් පිළිබඳ, ශාසනික සුද්ධීන් පිළිබඳ අතීතේ අපි පොඩ්ඩක් මතක් කළොත් හොඳයි නායක හඳුරන්නේ. ඔව් දැන් අපේ ඉතිහාසයේ ගැන බලනකොට පේනවා අපේ ස්වාමීන් වහන්සේලා හැම අවස්ථාවකම රටේ අනුශාසකත්වයේ දරලා තිබෙනවා. නිකං අනුශාසකයෝ නෙවෙයි, ඊටාම ආදර්ශ සම්පන්න අනුශාසක උතුමන් වහන්සේලා හිටියට බොහොම ලොකු පෞරුෂයක් ඇතුව රජවරු හැදුවේ, රාජකුමාරවරුන්ට ඉගැන්නුවේ, රාජකුමාරවරුන්ට රාජධර්ම කියලා දුන්නේ, ආරක්ෂා කළේ අපේ ස්වාමින් වහන්සේලා විහාරස්ථාන තුළ. ඊළඟට ඒ රජවරු රජකමට පත් කෙරෙව්වේ, ඔටුනු පැලැන් දෙව්වෙත් අපේ ස්වාමින් වහන්සේලා. දැන් ಭಾರತೀಯ ඉතිහාසයේ බ්‍රාහ්මණයින්ට තමයි රාජ අනුග්‍රහ රාජ අනුශාසකත්වය තිබුණේ. බුදුදහම ලංකාවට ආවෙන් පස්සේ බ්‍රාහ්මණයින්ට තිබිච්ච තැන නැතිව අපේ රටේ රජවරුන්ට රාජ්‍ය අනුශාසකත්වයේ දැරුවේ භික්ෂුන් වහන්සේලා. හැබැයි භික්ෂුන් වහන්සේලා ඒ අනුශාසකත්වයේ දරන්ට හැම ලෙසකින්ම සුදුසුකම් එතුව වාසය කළා. සමගි සම්පන්නව, ඒ වගේම ශාසනික වත්පිළිවෙත් ගරුකව, විනය ගරුකව, ඒ වගේම මහා ධර්මදරය ඇතිව කටයුතු කරපු ස්වාමින් වහන්සලා. ඉතින් ඒ නිසා තමයි රජවරු පවා මේ සංඝරත්නයේ ඉදිරියේ දන නමන්ට සිද්ධ වුණා. සංඝරත්නයේ කියන දේ අසන්නට පිළිගන්නට සිද්ධ වුණා. ඒ නිසා අපේ රටේ දැන් ලෝකේ තේරවාදී වෙන කිසිම රටක නැති ස්වභාවයක් අපේ රටේ තියෙනවා. අපේ භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනය විතරක් නෙමෙයි ආරක්ෂා කළේ, රටත් ආරක්ෂා කළා, ජාතියත් ආරක්ෂා කළා, රජවරුත් ආරක්ෂා කරුවේ ස්වාමින් වහන්සේලා. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේ අපේ රටේ භික්ෂුන්ට සංඝරත්නයට කියන්නේ ජාති කුල දේවතාවරු, ජාති මුර දේවතාවුන් වහන්සේලා කියන නම අපට ලැබුණේ සංඝරත්නයේ ඒ විසින් ක්‍රියා කළ නිසා. ඉතින් බොහෝ අවස්ථාවල මේ සංඝරත්නයට පිටුපාලා
කටයුතු කරපු රජවරුන්ගේ රජකම් වැඩි කල් පැවතුනේ නැහැ. රාජ්‍යය විනාශ වෙන්න ඒක හේතු වෙලා තියෙනවා. දැන් ඒ නිසා භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ ලාංකීය ඉතිහාසය තුළ මේ රට නැත්තම් මේ සමාජයේ නිවැරදි මාවතකට ගෙනියන්නට රජවරු මෙහෙවපු රජවරු සකස් කරපු රජවරු ආරක්ෂා කරපු පිරිස හැටියට තමයි මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා නැත්තම් භික්ෂු මහා සංඝයා සලකනු ලබන්නේ. එහෙමයි. අපේ මහාචාර්යතුමා තවත් ටිකක් අපි මේ මාතෘකාවම සාකච්ඡා කරගත්තොත් දැන් ඒත් එක්ක අපි මේ යුගයට ගත්තොතින් දැන් අබේගිරිය නිර්මාණය කිරීමත් එක්කම වළගම්බා රජුරෝ තවත් අලුත් නිකායක් ආරම්භ වෙනවානේ ධර්මරුචි භික්ෂුන් වහන්සේලාගෙන්. ඒතුළ අබේගිරිය වෙනම මාර්ගයකත් මහා විහාරය වෙනම මාර්ගයකත් ගමන් කරනවා. ඒ නිසා මේ නිකාය ભેදේ කියලා අපි මේක ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙන්න මේ විවිධ නිකායන් ගොඩ නැගීම මේකත් මේ කාලයෙන් අපි සාකච්ඡාවට ගන්න තියෙන ප්‍රධාන කාරණා තමයි ඉස්සරහට යනකොට මේ නිකාය ભેදේ කියන එක හොඳින් අඳුර ගන්න පුළුවන් විදිහට තේරවාදයේ මහායානයේ ඒ දැන් ඒ විදිහට ඉස්සරහට යනකොට අපිට අපි බැලුවොතින් තව ඉස්සරහදී අපිට කතා කරන්න පුළුවන් වෙයි. දැන් අපිට තේරවාදී බුදුදහම ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු මිහින්තලය ආශ්‍රිතවත් මහායානික පොතපත අද පුරාවිද්‍යාත්මකව මුණ ගැහම හමුවන ඒ ආශ්‍රමයත් මහා විහාරික භික්ෂුන් වහන්සේලාගේ ආශ්‍රමයක් බවටපත් වුණා කියලා කියන එක. ඒකට ඉස්සරහට එනකොට සීගිරිය ඒ සීගිරිය මුල් කොටගෙන ගොඩ නැගිච්ච මහා විහාරික මතිමතාන්තරවලට මුගලන් කුමාරයා රජ වෙලා පැමිණලා ඒවලට පහර දීපු හැටි නොඑක් නොඑක් ආකාර අපිට තව ඉස්සරහට මේ නිකාය ભેදේ ලංකාවේ ඉතාම ඉහළ මාතෘකාවක් බවටපත් වෙනවා. නමුත් මේ නිකාය ભેදේ උල්පත ලෙස ඉතිහාසඥයන් සඳහන් කරන්නේ මේ මෙන්න මේ වකවානුවනේ අබේගිරියෙන් මෙපිටට ගොඩ නැගිච්ච වකවානුවනේ. එහෙනම් අපි ඒකට ටික කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ අබේගිරි විහාරය පෞද්ගලික ආරාම පූජාවක් වශයෙන් පූජා කළ බව තමයි අපේ මූලාශ්‍රයවල කියවෙන්නේ. සාමාන්‍ය ඉතිහාස දැනුම තුල අපි කතා බහ කරන්නේ. නමුත් සත්‍ය වශයෙන්ම අබේගිරිය පෞද්ගලික පූජාවක්ද කියන ප්‍රශ්නේ පැන නගිනවා. හේතුව භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අබේගිරිය ආශ්‍රිතව වැඩවාසය කරනවා. මහාතිස්ස හාමුදුරුවෝ තනි පෞද්ගලික පරිභෝජනය සඳහා යොදාගත්ත බවක් පේන්නේ නැහැ. හැබැයි වංශකතාවේ නිශ්චිතවම කියනවා කුල සංසට්ට චෝදනාව එල්ල කරලා ඊළඟට පබ්බාජනීය කර්මය කිරීමත් සමග මහා විහාරයෙන් නික්ම යාමත් සමග තේරවාදයෙන් නික්මුණයි කියලා. නිග්ගතා තේරවාදතෝ තේරවාදයෙන් නික්මුණා කියලා. කොහොමනත් මේ අවස්ථාවේ තේරවාදයෙන් නික්මුණාද නැද්ද කියන ප්‍රශ්නේ තිබුණත් අබේගිරිය නිර්මාණය වීම හොඳ වටපිටාවක් සකස් කරලා දුන්නා. මේ වන විට ඉන්දියාවේ විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ වර්ධනය වෙමින් තිබුණ මහායාන දාර්ශනික ඉගැන්වීම් වලට ලංකාවට ප්‍රවේශ වීම සඳහා. ඒ නිසා තමයි මං හිතන්නේ ওই ධර්මරුචි නිකාය කියලා අපි හඳුන්වන මතවාදය අබේගිරිය හරහා ලංකාවට එන්නේ. මේ මහායානික මතවාද පැමිණීම කෙනෙකුට අර කලින් කීව කාරණේදී වගේම හොඳ සහ නරක දෙපැත්තටම දකින්න පුළුවන්. මහායාන මතවාද වර්ධනය තේරවාදයට හානියක් තේරවාදී බිඳවැටීමට හේතුවක් තර්ජනයක් කියලා කෙනෙකුට සාකච්ඡා කරන්නත් පුළුවන්. නමුත් මේ මහායාන ඉගැන්වීම් සමග ත්‍රිපිටකාගත දේශනා වගේම වෙනත් විවිධ විශේෂේත්‍ර ලෞකික විශේෂේත්‍ර විහාරස්ථාන ආශ්‍රය කරගෙන හදාරන්ඩ අධ්‍යයනය කරන්න ඒ පිළිබඳ සාකච්ඡා කරන්න පරිේෂණ කරන්න පෙළඹුණා. දැන් ඇත්තටම අබේගිරිය භික්ෂු ආරාමයක් හැටියට මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන් වුණාට අබේගිරිය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කරලා බලනකොට මේ විශ්වවිද්‍යාලයක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ත්‍රිපිටකය වගේම සමයාන්තර ඥානයේ වෙනත් දාර්ශනික මතවාද ඊළඟට විවිධ ශිල්ප ක්ෂේත්‍ර වෛද්‍ය විද්‍යාව ඊළඟට ස්වර්ණකාර කර්මාන්තය ඇතුළු මේ විවිධ කර්මාන්ත සඳහා විවිධ ශිල්පීය ඥානයේ සඳහා තෝතැන්නක් බවට පත් වුණ අබේගිරිය. ඒ වගේම මහා විහාරය වුණත් මුළුමනින්ම තේරවාදී ඉගැන්වීම් පමණක් නෙවෙයි
එයින් පරිබාහිර යම් යම් විශේෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරලා මේ ලෞකික විශේෂේත්‍ර පෝෂණය සඳහා සමකාලීන සමාජ සංවර්ධනයත් එක්ක සමාජ වෙනස් වීම එක්ක ලෝකේ වෙනස් වෙනකොට වෙනස් වෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ අනුව වෙනස් වුණු බවක් පේන්න තියෙනවා. ඒ නිසා මම හිතන්නේ තව මීට පස්සේ කාලෙට එනකොට අපට ජේතවනයත් දක්නට ලැබෙනවා. මේ බෞද්ධ විහාරාරාම කේන්ද්‍ර කරගෙන ඇති වුණු බෙදීම් වල බෙදීම කියන නරක කාරණය දකිනවා වගේම ඒ බෙදීම් නිසා ඇති වුණු සුභවාදී ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ බෙදීම් ඇතුලේ විශාල ශාස්ත්‍රීය සංවාදයක් ගොඩනැගුණා. ගැඹුරු සංවාදයක් ගොඩනැගුණා. දාර්ශනික සංවාදයක් ගොඩනැගුණා. කෘතියක ග්‍රන්ථයක තියෙන ඉගැන්වීම ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඒ පිළිබඳව විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මම හිතන්නේ ඔය අට කතා වගේ දේවල් පෝෂණය වෙන විට ගොඩක් වෙලාවට මේ සංවාද ඉදිරිපත් වෙන්න ඇති. ඒ නිසා තමයි බුද්ධඝෝසාමුදුරෝ ඔය කියන කාරණා කියලා අන්තිමට මේ අත්තනෝ මති මගේ මතේ මේකයි කියලා වෙනම මතයකුත් ඉදිරිපත් කරන්න පෙළඹිලා තියෙනවා. ඒ නිසා අපි අර කලින් කීව විදියට භික්ෂූන් වහන්සේ රාජ්‍ය පාලනය සඳහා තමන් වහන්සේගේ අනුශාසකත්වය ලබා දුන්නා, මාර්ගෝපදේශණය ලබා දුන්නා. ඒ වගේම විශේෂයක් තියෙනවා, උන්වහන්සේලා කවදාකවත් රාජ්‍ය පාලකයා රාෂ්ට්‍රපාලකයා බවට පත් වෙන්න ගියේ නැහැ. තමන් වහන්සේම රාෂ්ට්‍රපාලකයා වෙන්නේ නැහැ. හැබැයි අනුශාසකයා බවට පත් වුණා. උන්වහන්සේලාට ධර්මානුකූලව හිමි ස්ථානයේ අනුශාසකත්වය කිසිම විදියකින් ඒ අනුශාසකත්වය අවභාවිතයක් කළේ නැහැ. ඒ අනුශාසකත්වය තමන්ගේ වගකීම මැනවින් ඉෂ්ට කළා. ඉතාමත් ආදර්ශමත්ව අර නිස්සරණාධ්‍යාසයෙන් තමන්ට කිසිදු ලාභාපේක්ෂාවක් නැතුව ලැබෙන්න ඇති. ඒක වෙනම කාරණයක්, රජවරු යම් යම් ප්‍රදානයන් කළා. නමුත් මේ මඟ පෙන්වීම කළේ දසරාජ ධර්මයෙන් සතර සංග්‍රහ වස්තුවෙන් ලෝක සාසන ආරක්ෂා කරන්න ඕන කියන නිස්සරණාධ්‍යාසයෙන්. අර අපි නිකන් විහිළුවට වගේ කියන රැස්කරණ අධ්‍යාසයක් තිබුණේ නැහැ, නිස්සරණාධ්‍යාසය තමයි තිබුණේ. එහෙම තිබිලා මේ අරගෙනගේ ක්‍රියාපිළිවෙල ඇතුලේ ආරාම විවිධ මතවාද දරන ස්ථාන බිහි වුණා. මම ඇත්තරම දකින්නේ මේ විවිධ මත දරන ආයතන බිහිවීම සාධනීය ලක්ෂණයක් හැටියට. ඒ සාධනීය ලක්ෂණය ඇතුලේ සමාජයේ වෙනත් ලෞකික අවශ්‍යතා වගේම ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ඕන කරන වටපිටාව නිර්මාණය වුණා. ඒ නිර්මාණය වීම ඇතුළේ අපට අපේ සංස්කෘතිය පෝෂණය කිරීමට, මොකද සමාජයක් කියලා කියන්නේ කිසිදු බාහිර ක්‍රියාකාරකමක් නැතුව යන වටපිටාවක් නෙමෙයි. සමාජය කියන්නේ ගතිකයක්, ඒක ඉස්සරහට ගමන් කරනවා. එක තැන නතර වෙලා තිබුණොත් එහෙම සමාජයේ බිඳ වැටෙනවා. සමාජයේ ඉදිරියට ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වය, දැනුම, නව දැනුම නිර්මාණය, බෙදා හැරීම කියන සියලු කටයුතු මේ අභේගිරිය නිර්මාණය වීම සහ ඊට පසුව වෙනත් ආයතන බිහිවීම ඇතුළේ සිද්ධ වෙන නිසා ලංකාවේ සමාජ සංවර්ධනයේ පුරෝගාමී මෙහෙවරක් බෞද්ධ විහාරාරාම ආශ්‍රිතව සිදු වුණු බව තමයි අපට මේ වංශ කතා සහ වෙනත් මූලාශ්‍රය පරිශීලනය කිරීමෙන් පේන්නේ. එමෙ මහාචාර්යතුමා, දැන් මම මහාචාර්යතුමියගේ දෙසට මේ ප්‍රශ්න යොමු කරනවා මේ විදිහට. දැන් ලංකාවේ ගම, මේ ගමේ ඉතිහාසය පිළිබඳ අයිතිවාසිකමක් ඔබතුමිය දරනවානේ. ඉංග්‍රීසින් විසින් 1830 ගණන් විතර වෙනකොට කෝල් බ්‍රූක්ලා, කැමරන්ලා කැඳවලා මේ අපේ රාජකාරී ක්‍රමය එහෙම අහුසි කරනකොට ගංවල නීති රීති, ගං පැවතුම් පිළිබඳත් නොයෙක් ව්‍යසන සිද්ධ වෙච්ච බව ඔබතුමිය පැහැදිලි කරලා තියෙනවානේ. පස්සේ කොහොමාරි ලංකාවේ ගම ආරක්ෂා කරගන්නවා, යලිත් ගම් සභාව පැවැත්විය යුතුයි කියලා ඔවුන්ම මේ පැරණි ගම් සභාව නැවත පත් කරනවානේ. මං අහන්නේ ගම් සභාව ගැන නෙමෙයි, ගමේ චින්තනය. දැන් අපේ මහාචාර්යතුමත් අපේ නායක හඳුරුත් මේ භික්ෂුන් වහන්සේගේ මැදිහත්කම ගැන කරපු පැහැදිලි කිරීමේදී ප්‍රධාන වශයෙන් මම මහාචාර්යතුමගෙන් අහපු ප්‍රශ්නේදී මේ නිකාය ભેදේ, නිකාය ભેදයෙන් ඒ නිකාය ભેදේ කියන වචනේ අපිට නිකන් අසුභවාදී ලෙස ඇහුණාට අපේ මහාචාර්යතුමා කියලා කිව්වේ විවිධ දර්ශන, විවිධ තර්ක විතර්ක ඇති උනායි කියලා. මෙන්න මෙහෙම දර්ශන, මෙහෙම තර්ක අපේ ගමට ගියාද? ගම දැනගත්තා. දැන් අපි අද ශාස්ත්‍රවන්තයෝ තමයි ශාස්ත්‍රීය ලෙස දැනගන්නවා මෙහෙම අභේගිරිය සහ මහාවිහාරය කියලා, මහායානය සහ තේරවාදය කියලා නිකාය දෙකක් තිබුණායි කියලා. අපේ ගම මේක දන්නවද? ගමට මේක බලපෑවද? ගම මේක තේරුම් ගත්තද? ගම මේක බෙදුනද? අපිට මහාවිහාරික සහ අභේගිරි, එහෙම නැත්නම් තේරවාදී මහායානික විහාරාරාම වෙන් කරන්න පුළුවන්? අපේ රටේ ගම් අපි දැකලා නැහැ වෙන් වෙලා තියෙනවා. මේ ගම මහායානිකයි, මේ ගම තේරවාදී කියලා.
ගමට මේක ගියේ කොහොමද? දැන් ඒ ඒ බේද බැලුවත් අද වුණත් ගමට ගිහිල්ලා නැහනේ. ඒක තමයි. අද වුණත් අපි මේ ශාස්ත්‍රීය මට්ටමින් සාකච්ඡා කරනව ඇරෙන්නට මේ විශ්වවිද්‍යාලවල මේ පිරිවෙන් වල එහෙම ශාස්ත්‍රීය මට්ටමින් කතා කරනව ඇරෙන්නට ඕක මේ මේ හාමුදුරුවෝ මේ මොන නිකායද මේ හාමුදුරුවෝ පිරිත් කියන්නේ කොහොමද මේ හාමුදුරුවෝ දාන වළඳන්නේ කොහොමද එහෙම මේ ගිහිලා එහෙම අයට අපි අපි දාන දෙන්නේ මේ දානට විතරයි කියලා අදවත් නැහැ අදවත් නැතිකොට අපිට හීනෙන්වත් හිතන්න බෑ එදා ඔය බලපෑම ගමේ තිබුණා කියලා. ඒතකොට ඇත්තටම අධ්‍යාපන මධ්‍යස්ථාන වශයෙන් එදා තිබුණේ ඔය මේ දැන් ඔය බලගම් පරද්දරක අපි දැන් කතා කරන කාලේදී අභයගිරිය දැන් හැදිගෙන එනවා තාම මහා විහාරයේ සෑහෙන දුරකට වර්ධනය වෙලා තිබුණා. ඒක අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් පිරිවෙන් කීපයක් එකට සම්බන්ධ වෙලා තිබුණා. ඒතකොට මේ කාලේ තිබුණ ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානේ තමයි පිරිවෙන. ඒතකොට පිරිවෙනේ ප්‍රධාන වශයෙන් ඉගෙන ගත්තේ භික්ෂුන් වහන්සේලා. ඉතින් භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාමයි ගුරුවරු භික්ෂුන් වහන්සේලාමයි ගුරු ගෝලයෝගේ ශිෂ්‍ය වශයෙන් හිටියේ. ඉතින් ඒක නිසා ඒ අය ඉගෙනගෙන විශේෂයෙන් අර අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට මේ ධර්ම බහනක බණ කියන්න ත්‍රිපිටකයේ කටපාඩම් කිරීම තමයි ඕ කාලේ ප්‍රධාන වශයෙන් ඉගැන්වුවේ. අනික සමහර සමහර මේ ධර්ම කරුණු ඉගැන්වුවට වුණත් නමුත් ප්‍රධාන වශයෙන් මේ ත්‍රිපිටකයේ කටපාඩම් කිරීම තමයි ඉගැන්වුවේ. ඉතින් එහෙම උගන්න ඔය කොයි නිකායේ කොයි මතය ආවත් ඒවා ගැන සාකච්ඡා කරන අතර ප්‍රධාන වශයෙන් භික්ෂුන් වහන්සේලා හිටියේ ගමේ ගම්බද ජනතාව ගම ගමනේ වැඩියෙන් තිබුණේ කාලේ 90 නෙවෙයි 95ක්ම ගම. එතකොට ඒ අගනුවරවල් වශයෙන් තිබුණේ රජු හිටපු ඒ ප්‍රදේශය සහ ඔය ලොකු විහෙර විහාර තිබුණු ප්‍රදේශ විතරයි ටිකක් නාගරික මට්ටමකට ඒත් අද මට්ටමට නෙවෙයි නගරයක් කියලා කියන්න පුළුවන් මට්ටමට තිබුණේ. ඒ නිසා සම්පූර්ණයෙන් ගම තමයි තිබුණේ. ඒ ගමේ ලොකු අධ්‍යාපන මාධ්‍යයක් මොකුත් තිබුණේ අධ්‍යාපන ක්‍රම මාර්ග තිබුණේ නැහැ. ඒක නිසා භික්ෂුන් වහන්සේ පන්සලට ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා කියන දේ අහගෙන ඉගෙනගෙන යනවා ඒකෙන් මග ආදර්ශ ලබාගෙන ඒකෙන් මග පෙන්වීම අරගෙන යනවා මිසක් මේව ගැඹුරු ධර්ම ගැන ගමේ ජනතාවට ඒ තරම් අවබෝධයක් ලබා ගන්න ක්‍රමයක් තිබුණෙත් නැහැ. ඒ නිසා ඔය බෙදින් ඇති වෙන්නේ මේ සාමාන්‍ය මේ ශාස්ත්‍රීය මට්ටමේ සාකච්ඡා මට්ටමේ විතරයි. ඉන් පිටස්තරව එහෙම බෙදීමක් ඇතුණු බවකට සාධක නැහැ. එතකොට ඒකම තමයි මට මේකෙදි කියන්න පුළුවන්. දැන් එහෙම කිසි එහෙම බෙදීමක් ගම් මට්ටමේ කියන්නේ ගමේ රටේ වැඩි ප්‍රමාණයක එහෙම තිබුණ නෑ වගේම තමයි දේශපාලන වශයෙන් උත් මේ දැන් අද කියන විදිහට මේ ඔය පරණ අය මේ ඔය යක්ෂ නාග දේව ගෝත්‍ර තිබුණු කාලින් දම්ම අපේ නිජ බිම් තිබුණා කියලා දැන් අදත් සමහර ජනවර්ග කියනවනේ. එතකොට ඒ වගේ කියවුවට එහෙම කිසිම හැඟීමක්වත් ඒ කාලේ තිබුණ නෑ. ඒ කාලේ තිබුණ දැන් අපිට බලන්නේ රජුගේ බලය කොච්චර පැතිරලා තිබුණද කියලා සෙල්ලිපි වලින්. ඉතින් සෙල්ලිපි රජුරුවන්ගේ බලය තිබුණා නම් ඒ ප්‍රදේශවල සෙල්ලිපි තියෙනවා. ඉතින් බලනකොට දැන් මේ අපි දැන් මේ කාලය ඇතුළත කතා වළංගම්බා රජුරුවන්ගේ පස්සේ මේ කතා කරපු දැන් දුටුගැමුණු රජුරුව රටේ සේසත් කරා කියන එක අපි පැහැදිලිවම කියනවා. එතකොට ඊට පස්සේ අපි මේ සාකච්ඡා කරපු කාල පරිච්ඡේදය වළංගම්බා රජුරුවන්ගේ පස්සේ සාකච්ඡා කරපු කාල පරිච්ඡේදය අරගෙන බැලුවොත් දේශපාලන අවුල් වියවුල් තිබුණා. නමුත් දේශපාලන වශයෙන් මේ රට මහරජුරුව යටතේ ඒකීය රාජ්‍යයක් වශයෙන් එක රාජ්‍යයක් වශයෙන් රජුරුවන්ගේ පාලනය යටතේ තිබුණු බවට විශේෂයෙන් මහාචූලික මහාතිස්ස රජුරුවන්ගේ කාලයේදීත් මේ කනිරු අපි කතා කරන්නේ මකලන්තිස්ස ඈ මකලන්තිස්ස රජු මකලන්තිස්ස මකලන් කියන්නේ කූටකනතිස්ස කූටකනතිස්ස රජුරුවන්ගේ කාලයේ තිබුණු සෙල්ලිපි වලින් හොඳටම පැහැදිලි වෙනවා. අපි මේක ගොඩනගගෙන මේක අවබෝධ කරවගෙන යන්න ඕනේ. මේ රට කවදාකවත් බෙදිලා තිබුණේ නැහැ මේ කියන එක මේ ඉතිහාසයේ ඒකේ අවදිවලදී පැහැදිලි වෙන බව. එතකොට මේ එහෙම මේ කූටකනතිස්ස රජුරුවන්ගේ මහාචූලි මහාතිස්ස රජුරුවන්ගේ කාලයේ මේ රට පුරා සෙල්ලිපි තියෙනවා. ඒ රජවරු යටතේ මේක එක රාජ්‍යයක් වශයෙන් තිබුණා කියන එක. ඒ කියන්නේ එක රාජ්‍යයක් වශයෙන් තිබුණා එකම ආගමක් බුදුසසුන එකම බුදුසසුනක් වශයෙන් තිබුණා. රාත්‍රී මට්ටමේදී සාකච්ඡා වුණා. නමුත් එහෙම කිසිම බෙදීමක් රටවැසි ජනතාව අතර ව්‍යාප්ත වෙලා තිබුණේ නැහැ.
ඔව් මහාචාර්යතුමනි කිව්වේ කාරණාවකට මට අපේ නායක හඳුනගෙන් උපදේශයක් පතන්න හිතෙනවා ඔබතුමී කිව්වා මෙයා එහෙම නිකාය ભેදයක් ගැන ගම දන්නේ නැහැ එදා දන්නේ නැහැ මහාචාර්යතුමනි කිව්වා අද දන්නෙත් නැහැ අදත් අපි එහෙම මේ දාන ධර්ම වලවත් එහෙම විශේෂ වෙනස්කමක් දකින්නේ නැහැ කියලා. හැබැයි අද වර්තමානයේ වෙන විට නම් විවිධ දාන ධර්ම මේ ව්‍යාපෘතින් අපට මේ ජනමාධ්‍ය තුලින් දකින්නට ලැබෙනවා. ආ ස්වාමීන් වහන්සේට දැන් අපි දන්නවාද අපි ඉස්සරහට එනවා රජුරු කෙනෙක් එයාගේ නම මේ අර කොමඩු ගාමිණි එහෙම නැත්නම් අමණ්ඩ ගාමිණි ඒ එතුමා මාඝාතය නීතිගත කරලා ගව ඝාතනය තහනම් කරලා ස්වාමින් වහන්සේලාට මේ කොමඩු පිළිගන්වන්න ඒ කියන දාණයට මස් මාංශ තහනම් කියලා එහෙම තහනම් කමක් කරන්නත් ඊට කලින් දාන ධර්ම වලට මස් මාංශ තියෙන්න ඇති මේක තහනම් කළේ ඒ නිසානේ ඒ නිසා අදත් ඉතින් අපි දන්නවනේ මේ මේ වාතා කරන්නත් ඇත්තට අපි සතුටු නැහැ තමයි නමුත් ඉතින් එහෙම විවිධ මස් මාංශ සහිත දාන ධර්ම ඒවා සාධාරණීකරණය කරන්නට මාධ්‍යවල කරන කතාබහ එහෙම කාලයක් දැන් අපි තියෙනවනේ නෑ මං කිව්වේ එහෙම නෙවෙයි මං කිව්වේ දැන් නිකාය වේදේ කියලා අපි වික්ෂුන් වහන්සේ නමක් දිහා බලපුවාම වික්ෂුන් වහන්සේ මේ මොන නිකායද කියලා සමහර අය කියනවාද දැන් සාමාන්‍ය නාගරිකව ඔය කතා බහ කරලා සාකච්ඡාවට භාජනය කරලා ඉන්න ඇට කියන්න පුළුවන් අර වික්ෂුන් වහන්සේ අර අහවල් නිකායට අයිති කියලා. නමුත් අදවත් බෑ ගම්මේ අපේ රටේ අපේ ගම්බද ජනතාවට බෑ මේ වික්ෂුන් වහන්සේලා කොයි නිකායද කියලා වර්ග කරනවා. සහ මහාචාර්යතුමනි කිව්ව කතාව ඇත්ත. අවශ්‍යතාවයක් නැහැ. ඒ වතාවත් පිළිබඳ දාන ධර්ම පිළිබඳ පන්සලට එන යන හැටි ස්වාමින් වහන්සේට සලකන හැටි පන්සකූලෙට වැඩපුවම අපි ස්වාමින් වහන්සේට වන්දනාමාන කරන හැටි පිළිබඳ කිසි ගැටලුවක් තිබුණේ නැහැ. හැබැයි දැන් එහෙම ගැටලුවක් මතුවෙමින් පවතිනවා අපේ මහාචාර්යතුමනි. ඒ නිසා දැන් මේ වර්තමානයේ උණුසුම් වර්තමානයේ ඊට වඩා වෙනස්. ඒ නිසා අපි ඒව ගැන ටිකක් සාකච්ඡා කිරීමට මේ විද්‍යුත් මාධ්‍යෙම තමයි භාවිතා කළ යුත්තේ අපේ නායක හඳුරන්නේ. ඒ නිසා මම මේ ඔබ වහන්සේ ඒ ගැන කතා කරන්න කැමති නැති බව මම දන්න නිසා මම මේ මහාචාර්යතුමාගේ පැත්තට වෙනත් ප්‍රශ්නයක් මතු කරන්න මහාචාර්යතුමා වර්තමානයේ වෙනකොට දැන් ඔබතුමා දන්නවනේ දැන් සීගිරි ගලට ඔන්න විදුලි සෝපානයක් හයි කරන්න යනවා කියලා අපිට ආරම්භම් දන්නේ ඇත්ත නැත්. ඊළඟට මම ඊයේ පෙරේද පත්‍රයක දුටුවා කළුදිය පොකුණේ ගල් පෞරාණික ගල්ලෙන්වල කටාරං කෙටු ගල්ලෙන්වල තිබිච්ච බ්‍රාහ්මී අක්ෂර සූරලා. ඒවා සූරලා පෞද්ගලික අයිතිවාසිකමකට හෝටලයක් හදන්න යනවා. දැන් මේ හෝටලේ හදන්න බෑනේ මේ සෙල්ලිපිය තියෙනකන්. ඒ සෙල්ලිපිය තියෙනකන් ඒකේ තියෙන වටිනාකම ඔප්පු වෙනවනේ මේ සෙල්ලිපිය. ඒතර අගත අනගත චතුදිස සගස දිනේ කියලා ගහපු සෙල්ලිපිය මෙහෙම සූරලා. මම දැක්ක ඡායාරූප සහිතව. ඉතින් එහෙම වර්තමානයක් මේ. අතීතයේ මේ සෙල්ලිපි කෙටුවා ස්වාමීන් වහන්සේලා මේ ගල්ලෙන් පූජා කළා. අද එහෙ පූජා කරපු ගල්ලෙන් පුරාවස්තු ලෙස පවතින කොට ඒ පුරාවස්තු විනාශ කරලා හෝටල් දාන්න හදනවා. ඉතින් මේ සංචාරක ව්‍යාපාරයේ දියුණුවද? එහෙම නැත්නම් අපේ චින්තනමේ පිරිහීමද? මේව ගැන නම් අපිට කතා නොකර ඉන්න හම්බෙන්නේ අපේ හාමුදුරනේ. උදෙන් වර්තමානයේ වෙන විට අපේ මේ විශේෂයෙන්ම මේ බටහිර බලවේග මත යැපෙන බොහෝ දෙනා මේ මුදල් පරමාර්ථය කරගෙන මුදලම එකම සුඛ විහරණය කරගෙන මුදල් හම්බ කිරීමම ජීවිතේ එකම දේ කරගෙන කටයුතු කරන පිරිසක් සිටිනවා. ඒ අයට මේ සාර ධර්ම ගැනවත් සංස්කෘති ගැනවත් ආගම ධර්මී ගැනවත් හැදියාව ගැනවත් රට ජාතිය ගැනවත් එහෙම හැඟීමක් නැහැ. එහෙම ඌමනාවක් එහෙම සංස්කෘතියක් අය තුළ නැහැ. ඒ නිසා අපේ මේ අවුරුදු දහස් ගාණක් තිස්සේ පැවතුණු මේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම සඳහා නොයෙක් ලෙසින් නොයෙක් කුමන්ත්‍රණ මේ රට තුලද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන් ඔය රාජ්‍ය නෝන සංවිධාන කියලා පිරිසක් සංවිධාන මේ රටට ඇවිදින් නොයෙක් නම් දාගෙන මානව හිමිකම් කියාගෙන සත්ත්ව වේදීන් කියාගෙන නොයෙක් නම් වලින් මේ රටේ එනී ඉඳිමින් එයයි මේ බටහිර රටවල සල්ලි වලින් ඩොලර් වලින් යැපෙන ජීවත් වෙන අය. එයයිට ඌමනාකම තිබෙන්නේ අපේ රටේ තිබෙන මේ සංස්කෘතිය විනාශ කරන්න. ඉතින් රටක් විනාශ කරනවා නම් ඉස්සෙල්ලම විනාශ කරන්න ඕනේ ඒ රටේ සංස්කෘතිය. ඒ රටේ සංස්කෘතිය විනාශ කළොත් ඒ රට ලේසියෙන්ම පහසුවෙන්ම විනාශ කරලා දාන්න පුළුවන්.
එය අද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නොඑක් නීති රෙගුලාසි ගේන්ට විවස්ථා හදන්ට, ඒ වගේම නොඑක් අනපනත් ගේන්ට තඟලනවා. මේකේ බලාපොරොත්තු මොකක්ද කියලා බැලුවහම මේකේ ප්‍රධානම ඉලක්කය තමයි, උවමනාව තමයි අපේ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම. ඒ සඳහා තමයි දැන් පෙරහැර සංස්කෘතියට විරුද්ධව කටයුතු කරන සංවිධාන පෙළ ගැසිලා මේ මාර දසමහා යෝධයෝ මාරයෝ වගේ ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තු මේ ඒ අය කියන්නේ මේ අපේ අවුරුදු දහස් ගාණක් තිස්සේ තිබුණු මේ අපේ පෙරහැර සංස්කෘතිය, ඒක මේ සත්ව හිංසාවක්, ඒක අදට නොගැලපෙන වැඩක් කියලා එහෙම කතා කරන පුද්ගලයෝ සංවිධාන මේ රටේ සිටිනවා. ඔව්, දැන් පන්සලකින් ඇහෙන පිරිත් හඬට විරුද්ධව නඩු දාන සංස්කෘතියක් වර්තමානයේ තියෙනවා. ඔව්, එහෙම හෙත් තියෙනවා. මහා ලොකු බෞද්ධයෝ හැටියට සමහර අය පෙනී ඉන්නවා. එහෙම පෙනී ඉඳගෙන මේ පිරිත් දාන එකත් එයාට මහා හිරිහැරයක්ලු, කරදරයක්ලු. ඒත් බෞද්ධයෙක් මහා ලොකු බෞද්ධයෝ, ලොකු පරම්පරාවකින් එන බෞද්ධ කියන අය සමහර විට නායක හඳු ළඟට ගිහින් චරිත සහතිකත් ලබා ගන්නවා. හොඳ බෞද්ධයෙක් හැටියට, මේ ගොඩාක් ශාසනයට වැඩ කළ කෙනෙක් හැටියට. නමුත් අර විදියට පිරිත් දැම්ම අය තමන්ට මේකෙන් ප්‍රශ්නයක් වුණා එකේ. නමුත් අන්‍යාගමික අය දවසට පස් වතාව, හය වතාව එහෙම ශබ්ද විකාශන පාවිච්චි කළා මේ උසාවියට යන කවුරුත් නැහැ. දැන් ලෝක මානව නීති රීති පද්ධතින්වල මේ ශබ්ද දූෂණය කියලා තියෙනවා පරිච්ඡේදයක්. ඉතින් මේ ශබ්ද දූෂණයට පිරිත් හෝ ආගමික ශබ්දයක් ශබ්ද දූෂණයට ඇතුළත් කරන්නේ නැහැනේ මේ නීති රීතිවල. අපි මේ ඇතුළත් කරන්නේ ඊළඟ කාරණාව තමයි. අපි හැම එකක්ම අපි කියන්නේ ඔ මේ අන්තර්ජාතික බලවේග, රාජ්‍ය නෝන සංවිධාන ආදී වශයෙන් අපි කිව්වට අපි හඳුරන්නේ ඒවා කරන්නේ මේ ශ්‍රී ලාංකිකෝනේ. ආ, දැන් 1989 කාලයේදී අර ධර්මචක්‍රය කියලා ප්‍රසිද්ධ වෙච්ච ස්වාමින් වහන්සේලාව මෙහෙම එල්ලලා කරකෝ පහර දුන්නු කටයුත්ත කළේ විදේශින් නෙමෙයිනේ. 1818 අපි මේ කතා කරන්නේ ඉංග්‍රීසින් වල ලංකාවේ ගම්නියම් ගම් වෙනසපු එක ගැන. හැබැයි 1989 ස්වාමින් වහන්සේලාව එහෙම ඝාතනය කළේ මේ ශ්‍රී ලාංකිකයෝ, සිංහල බෞද්ධයෝ. අපිමනේ දැන් මේ තත්ත්වයට පත්වලා තියෙන්නේ. එන්නේ ඒකයි මේ පිළිබඳ අපි මේ සාකච්ඡාව ඉදිරියට පවත්වන්නට ඕනේ. ඒවා ඒක හරි දුකයි, අහන් ඉන්න හිත රිදෙනවා. ආ, නමුතින් තිත්ත ඇත්ත, අපිට මේ මාධ්‍ය තුල තිත්ත ඇත්ත කතා නොකොට මේ සංස්කෘති මම ඒකයි මේ මං ඇහුවට මට උත්තර ලැබුණේ නැහැ. ඔය සංඝ සාමාග්‍රීන් පිළිබඳ, ශාසන සුද්ධීන් පිළිබඳ අපිව නිවැරදි කරගෙන ඊළඟට අපි ලෝකේ නිවැරදි කරමු කියන මතිමතාන්තර අපේ රටවල අතීතයේ තිබ සිද්ධ වුණා. දැන් අපේ කාලය හමාරයි. අපි සාකච්ඡා කරන්නේ ඉතිහාසය. අපි සාකච්ඡා කරන්නේ මහා වංශයේ මුල් කොටගත්තු ලංකාවේ බෞද්ධ ඉතිහාසය. අපේ මහාචාර්යතුමා කිව්වා වගේ බණ කතාවක් වගේ අපේ මහානා මහඳුරෝ පස්වෙනි සත්වර්ෂයේ මහා විහාරයේ ඉඳගෙන රචනා කරපු මේ බණ පොත අපි ඓතිහාසික සිද්ධීන් ඒක ඇතුළත් වල අන්තර්ගත වෙලා තිබෙන නිසා ඒ ඓතිහාසික සිද්ධීන් සෙසු මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක සාධක, ජනශ්‍රුතික සාධක එකතු කරගෙන අපි මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නේ. අදත් අපේ සාකච්ඡාව සාර්ථක කරගන්නට පැමිණිච්ච අපේ විද්වතුන් දෙපළටත් මේ සාකච්ඡාව මේ බෞද්ධ නාලිකාවේ පවත්වන්නේයි අපිව මෙහෙවන අපේ නායක හඳුරන්ටත් පින් දෙමින් අපි වැඩසටහන අවසන් කරනවා. ඊළඟ සතිය හමු වෙනතුරු ඔබ සැමට ආවඩා ආයුබෝ වේවා.